හැමෝටම අයිබෝන්. සාමාන්‍යයෙන් මේ නිරෝගී මිනිස්සෙක්ගේ හිතකට කොච්චර සිතුවිලි සංඛ්‍යාවක් එනවා කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? සිතුවිලි 50000 60000. ඔව්. සාමාන්‍යයෙන් කියන්නේ 60000කට යා 70000ක් වගේ සංඛ්‍යාවක් සිතුවිලි මිනිස්සෙක්ගේ හිතට එනවා කියලා තමයි ගණනය කිරීම අපිට පෙන්වලා දෙන්නේ. එතකොට මේ ඔළුවට එන එක එක හිතුවිලි එක්ක ගනුදෙනු කරන එක කොච්චර අමාරුද කියලා අපි හැමෝම දන්නවා. මොකද එකට පස්සේ එකක් විදිහට මේ සිතිවිලි අපේ ඔළුවට ආයෙ ආයෙ එන්න පටන් ගන්නවා. මේක ලීසි පහසු වැඩක් නෙවෙයි මේ සිතිවිලිත් එක්ක ගනුදෙනු කරනවා කියන එක. දැන් අපි දන්නවනේ අපිට එක එක හැඟීම් මතුවෙනවා. දැන් ඔයා මේක බලනවා නම් ඔයා මේක බලන වෙලාවේ ඔයාට තියෙනවා වෙනම හැඟීමක්. මට තියෙනවා වෙනම හැඟීමක්. අපි හැමෝටම තියෙන විවිධාකාර හැඟීම්. එතකොට මේ හැඟීම් හැම එකක් පිටිපස්සෙම තියෙන්නේ සිතිවිල්ලක් කියන එක ඔයගොල්ලෝ දන්නවද? ඒක හරියට මෙහෙමයි. දැන් අපි බිල් බෝඩ් දැකලා තියෙනවා. අර පාරේ යනකොට ලොකු බෝඩ්ස් තියෙන්නේ. ඒ බෝඩ් එකක් අපි හැඟීමක් කියලා නිකමට හිතුවොත් එහෙම ඕක රඳා පවතිලා තියෙන්නේ නැත්තම් පිටිපස්සෙන් මේක තල්ලු කරලා කෙලින් කරලා තියාගන්නේ ඇතරම් කිව්වොත් එහෙම සිතිවිල්ල. එතකොට සිතිවිල්ලක් මත තමයි හැම වෙලාවම හැඟීමක් රඳා පවතින්නේ. සිතිවිල්ල වෙනස් වෙනකොට හැම වෙලාවෙම හැඟීම වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ තුල තියෙනවා අන්තර් සම්බන්ධතාවය. එතකොට හිතන්න මිනිස්සෙක්ගේ හිතකට දවසට සිතිවිලි ගණනාවක් එකින් එක එන්න පටන් ගත්තාම ඒත් එක්ක ඇති වෙන්න පුළුවන් ඉමෝෂන් සංඛ්‍යාව නැත්තම් හැඟීම් කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. දැන් අපි දන්නවනේ මේ හිත කොච්චර හරි එහෙ මෙහෙ දුවනෝ හරිම වේගෙන් එක්ක ඉස්සරහට යනවා. එහෙම නැත්තම් අතීතයට යනවා. හරි අමාරුයි මේ වෙලාවේ හිත තියාගන්න. මේක හරියට අර මම හැම වෙලාවෙම කියනවා වගේ පෙන්ඩියුලම් එකක් වගේ එහෙ මෙහෙ පැද්දෙනවා. එක්ක අතීතයට යනවා. එහෙම නැත්තම් අනාගතයට යනවා. එතකොට මේ විදිහට මේ හිත අතීතයේ ගිහිල්ලා නතර වෙනකොට අතීත සිදුවීම් එක්ක ගනුදෙනු කරනකොට ගොඩක් වෙලාවට අපිට ගෙනලා දෙන හැඟීම තමයි දුක. ඒකයි මේ ડિප්‍රෙස් වෙච්ච මිනිස්සු නැත්තම් විෂාදයට ලක් වෙච්ච මිනිස්සු ගොඩක් වෙලාවට ඒගොල්ලොන්ගේ හිත ස්ටක් වෙලා තියෙන්නේ, හිර වෙලා තියෙන්නේ අතීත සිදුවීම් එක්ක. වැඩිපුර අතීත සිදුවීම් තමයි ඒගොල්ලොන්ට වර්තමානයට ගෙනල්ලා දෙන්නේ. ඒත් එක්කම එන ඉමෝෂන් එක හැඟීම තමයි දුක. ඒත් එක්කම අනිත් පැත්තෙන් ඉස්සරහට නැත්තම් ඉදිරිය ගැන හිතන්න හිතන්න ගොඩක් වෙලාවට අපිට ගෙනල්ලා දෙන ඉමෝෂන් එක තමයි බය කියලා කියන්නේ. අපි දන්නවනේ ගොඩක් වෙලාවට කියන මං හරි ඇන්ෂස් ඇන්සයිටි මට හරි කාන්සා කියන්නේ බයක් කෙනා. මේ බය එන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝගේ සිතිවිලි දිහා මේක හැම වෙලාවෙම ඉන්නේ ඉස්සරහා ගැන හිතනකොට ඉස්සරහාට ඔයාගේ සිතිවිලි ප්‍රක්ෂේපණය වෙනකොට. ඒ හින්දා අපේ මනසට එන සිතිවිලි අපිව නටවනවා අපිව පාලනය කරනවා කියන එක ඔයාට හිතා ගන්න පුළුවන්. ඔයාගේ මේ ඔළුවට CCTV කැමරාවක් ගහගෙන තියනවා වගේ පොඩි අවධානයක් යොමු කරගෙන හිටියොත් ඒ හින්දා මිනිස්සු ડિප්‍රෙස් වෙන්නේත් මිනිස්සු ඇන්සයිටි වලට එන්නේ නැත්නම් ඇන්ෂස් වෙන්නේත් මෙන්න මේ කියන මනස එහෙ මෙහෙ දෝලණය වෙන හින්දා. ඉතින් මම මේකට කුංචි දෙයක් කියන්නම්. දැන් අපි දන්නවා ওই මකුලුවා සහ මේ මකුළු දැල. මම මේ ගොඩක් තැන්වලදී කියන එකක්. දැන් මකුලුවා මකුළු දැල විව්වට මකුළු දැලේ මකුලුවා පැටලෙන්නේ නැහැ. එතකොට වෙන වෙන කුමි සතුන් ඇවිල්ලා තමයි මකුළු දැලේ පැටලෙන්නේ. අන්න ඒ වගේ ගොඩක් වෙලාවට අපේ ඔළුවට දන්නේම නැතුව අපි මේ විදිහේ net එකක් thought net එකක් සිතිවිලි ජාලාවක් අපේ ඔළුවේ මෙහෙම create වෙන්න පටන් ගන්නවා. එතකොට මේ create වෙන හැම වෙලාවකම අපි දන්නේ නැතුව මේ අපි එළපු දැලේම අපි එළන දැලේම අපි අහු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳට තමන්ගේ ඔළුවට එන මේ සිතිවිලි ජාලාව දිහා මකුළු දැලේ ඉන්න මකුළුව වගේ බලන්න පුළුවන්කම තියනවා නම් නිරීක්ෂණය කරන්න පුළුවන්කම තියනවා නම් අන්න ඔයාට පුළුවන් මේ සිතිවිලි වලින් ඈත් වෙලා ඉන්න. ඒ ඈත් වෙලා ඉන්න එකේ වාසිය තමයි ඔයාට පුළුවන් ඔයාගේ ඉමෝෂන්ස් ඊට පස්සේ ගියාම මේ නෙගටිව් ඉමෝෂන්ස් වලින් පොඩ්ඩක් මෑත් වෙලා ඉන්න. දැන් හිතමු ඔයාට නෙගටිව් ඉමෝෂන් එකක් ආවා කියලා, දුකක් ආවා කියලා හිතන්න. ඔයා හිතන්න ඔයාට බයක් ආවා කියලා. මේ දුක බය ඔයා මේක චේස වෙයි නැත්නම් මේක පන්නන්න හදන්න එපා, පන්නන්න යවන්න හදන්න එපා, එළියට විසි කරන්න හදන්න එපා. ඒක දිහා පොඩ්ඩක් ඔබ්සර්ව් කරලා බලන්න. ඔබ්සර්ව් කරනකොට ඔබට තේරෙනවා, නිරීක්ෂණය කරනකොට තේරෙනවා මේ ඉමෝෂන් එක පිටිපස්සේ තියෙන සිතිවිල්ල මොකද්ද කියන එක ඔයගොල්ලොන්ට තේරෙන පටන් ගන්නවා. මේකත් එක්ක හැප්පිලා මේකත් එක්ක මේ ගහගෙන මරාගෙන වැඩක් නැහැ. මේක දිහා හොඳ විචක්ෂණශීලීව බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න ඔයාට පුළුවන් මේකට නොඇලී
මේකත් එක්ක ජීවිතේ ඉස්සරහට ගලාගෙන යන විදිහේ වැඩපිළිවෙලක් හදාගන්න රටාවක් හදාගන්න ඒ හින්දා මතක තියාගන්න හිත කියන්නේ ඔයාගේ හොඳ යාළුවා නෙවෙයි හොඳම යාළුවා නෙමෙයි එයා හතුරෙකුත් නෙමෙයි ඒ නිසා මේක ගැන ඇලර්ට් එකකින් ඉන්න එක වටිනවා නැත්නම් මිනිස්සු ડિප්‍රෙස් වෙනවා නැත්නම් මිනිස්සු ඇන්ෂස් වෙනවා එහෙනම් මේ ක්‍රමවේදය දැන් ඉඳලම අත්දැක බලන්න ඔයාගේ ඔළුව දිහා ඔයාගේ හිත දිහා ඔයා නිරීක්ෂකෙක් විදිහට බලන් ඉන්න